හරි LKS 16 මේක ප්‍රමිතියක් ළමයි ප්‍රමිත හරියට ඉගෙන ගන්න ඕන මේක මේ පාඩම ඔයාට හැම තැනකදීම වගේ අනිවාර්යෙන්ම අහු වෙන කොටසක් ඒකින්දා මේ පාඩම හරියට දැනගෙන ඉන්නත් ඕන මේකේ නම තමා දේපල පිරියත හා උපකරණ අපි සරලව කියනවා PPE කියලා Property Plant and Equipment LKS 16 ප්‍රමිතිය. එතකොට මේකේ නිර්වචන තියෙනවානේ. මේ නිර්වචන අපිට ඕන විදිහට වෙනස් කරලා පේපර් වලට ලියන්න බෑ. මේ නිර්වචන අපි ඒ විදිහටම ලියන්න ඕන. එහෙනම් පාඩම LKS 16 දේපළ පිරියත් උපකරණ. හරි. ඔයාට ඔයාගේ ටියුට් එකේ මුලම පිටුවේ දීලා තියෙන්නේ නිර්වචන ටික. මම ওই නිර්වචන මෙහිම ඔයාට පොඩ්ඩක් මතක තියාගන්න ලේසියට විස්තර කරන්න. ළමයි මුලින්ම තියෙන්නේ දේපළ පිරියත් උපකරණයක් කියන්නේ මොකක්ද කියලා. PPE කියන්නේ මොකක්ද? මෙන්න මෙහෙම කෑලි තුනකට බෙදලා ඔයාට මේ නිර්වචනය හදාගන්න පුළුවන්. දේපළ පිරියත් උපකරණයක් කියන්නේ නිෂ්පාදනයදී හෝ සේවා සැපීමේදී අපි භාවිතා කරන දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ළඟ තියෙනවා නම් ළමයි රොටි හදන මැෂින් එකක්. මැෂින් තියෙනවා ඈ. අපි අතින් කෙරුවට එහෙම මැෂින් තියෙනවා. ඒතකොට රොටි හදන මැෂින් එක කියන්නේ අපේ අපි ව්‍යාපාරයේ ළමයි කෑම නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් ඔය රොටි හදන මැෂින් එක කියන්නේ ළමයි නිෂ්පාදනයේදී අපිට උදව් කරන දෙයක් නිෂ්පාදනයේදී අදාළ භාණ්ඩය නිෂ්පාදනය කරගන්න උදව් කරන දෙයක්. එතකොට ඒක ඒ දෙයකටත් අපි කියනවා දේපළ පිරියත් උපකරණයක් කියලා. එහෙම නැත්නම් සේවා සැපයීමකදී අපිට අවශ්‍ය වෙන දෙයක්. හරි. එතකොට ඔතනදී සමහර කාලවල සේවා සැපයද්දී අපිට කම්පියුටරයක් ඕන වෙනවා නම් දැන් මට ඔයාට මගේ සර්විස් එක සැපයන්න සේවාව සැපයන්න මට කම්පියුටරයක් ඕන. හා මොකක් හරි ඕන කැමරාවක් ඕන. එතකොට ඒක ළමයි ඔන්න දේපළ පිරියත් උපකරණයක් වෙනවා. ඊට පස්සේ නිෂ්පාදනයේද හෝ සේවා සැපීමේදී හෝ අන් අයට කුලියට දීමේදී. අන් අයට කුලියට දීමේදී. එතකොට ළමයි මේ දේපළ පිරියත් උපකරණ කියන්නේ වුණා තව එක පැත්තකින් නිෂ්පාදනය හා අපි මේ නිෂ්පාදනයටයි සේවා සැපයන්න විතරක් නෙමෙයි තියෙන්නේ. කුලියට දෙන්නත් අපි ළඟ තියෙනවා නම් වත්කම. උදාහරණයක් විදිහට සමහරක් වෙලාවට ළමයි අපි ළඟ තියෙන වත්කම් අපි කුලියට දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ හිතන්නකෝ අපි ළඟ තියෙනවා ඔය මංගල උත්සව වලට අදාළ පුටු සෙට්. ඒ පුටු සෙට් ටික අපි කුලියට සපයනවා. එතකොට ඒකත් මොකක්ද අපිට දේපළ පිරියත් උපකරණයක්. එහෙනම් ඒක අපේ පාවිච්චි කරන්නේ මේ තියන් ඉන්නේ. අනිත් අයට කුලියට සපයන්න. කුලියට දෙන්න. එහෙනම් අන් අයට කුලියට දීමට. එහෙමත් නැත්නම් පරිපාලන කටයුත්තක් සඳහා තියාගෙන ඉන්න. පරිපාලන කටයුත්තක් සඳහා ඒ කියන්නේ ළමයි ව්‍යාපාරයේ එදිනදා කටයුතු කරද්දී අපිට අවශ්‍යයි පරිපාලන කටයුතු කරද්දී ඩේස් ඊළඟට පුටු ඔය වගේ දේවල් අන්න ඒවට තමයි පරිපාලන කටයුතු සඳහා තියාගන්න දේවල් කියන්නේ. එතකොට මෙන්න මේ ආකාර තුනෙන්ම දේපළ පිරියත් උපකරණ හඳුන්වනවා. මොකද්ද? නිෂ්පාදනයේදී හෝ සේවා සැපීමේදී නිෂ්පාදනයේ හෝ සේවා සැපීමේදී හෝ අන් අයට කුලියට දීමට හෝ පරිපාලන කටයුත්තක් සඳහා තබා ගන්නා ගිණුම් වර්ෂයේ ළමයි වසරකට වැඩි කාලයක් භාවිතා කරන්න අපේක්ෂා කරන භාවිතා කිරීමට අපේක්ෂිත මොන වත්කම්ද? ස්පෘශ්‍ය වත්කම් වලට අපි කියනවා දේපළ පිරියත් උපකරණයක් කියලා. එතකොට ළමයි දේපළ පිරියත් උපකරණයක ලක්ෂණ තුන බලන්න මොනවාද? නිෂ්පාදනය හෝ සේවා සපයන්න හෝ තියන් ඉන්න. එහෙමත් නැත්නම් අන් අයට කුලියට දෙන්න තියාගෙන ඉන්න. එහෙමත් නැත්නම් අපේ පාවිච්චියට පරිපාලන කටයුතු සඳහා තියාගෙන ඉන්න වසරකට වඩා වැඩි. එහෙම නැත්නම් එක් ගිණුම් කාලච්ඡේදයක වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරන ස්පෘශවත්කම්. ස්පෘශවත්කම් කියන්නේ ළමයි අතින් අල්ලන්න පුළුවන් පැවැත්මක් තියෙන පේන වත්කම් වලට. එහෙනම් ඒවට අපි කියනවා දේපළ පිරියත
උපකරණ කියලා ඒ නිර්වචනය ඔයාගේ ටියුට් එකේ තියෙනවා ඔක පාඩම් කරගන්න පළවෙනි කොටස් වල මේ නිර්වචන අහනවා ඒකින්ද ඔක පාඩම් කරගෙන තියාගන්න එතකොට දේපළ පිරිත උපකරණයක ප්‍රධාන දේවල් මොනවා තියෙන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරන්න අපි ළඟ තියෙන දෙයක් එහෙමත් නැත්නම් තව කෙනෙක්ට කුලියට දෙන්න තියෙන දෙයක් එහෙමත් නැත්නම් පරිපාලන කටයුත්ත සඳහා භාවිත කරන්න තියෙන දෙයක් හැබැයි අවුරුද්දට වැඩි වෙන්නත් ඕන මේක ස්පර්ශවත්කමක් වෙන්නත් ඕන හරි ඊට පස්සේ ක්ෂය වීම මම මේක අයින් කරනවා මොකද ඔයාගේ ටියුට් එකේ ළමයි ওই නිර්වචන තියෙනවා ක්ෂය වීම කියන එක මෙන්න මෙහෙම නිර්වචනය කරනවා ළමයි වක්කමක ක්ෂය කළ හැකි අගය එහි ඵලදායි ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම මොකද්ද වක්කමක මෙන්න මේක ඔය කියන්නේ ක්ෂය කළ හැකි අගය එහි ඵලදායි ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීමට අපි කියනවා ක්ෂය වීම කියලා. ඔය නිර්වචනයත් ඔයා පාඩම් කරගන්න ඕන. ක්ෂය වීම යනු කුමක්ද? වක්කමක ක්ෂය කළ හැකි අගය එහි ඵලදායි ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම. හරි. දැන් මං තේරෙන්නේ නැතිම ළමයි කිව්වොත් මේ ක්ෂය වීම කියන ළමයි හිතන්න ඔයා වක්කමක ගෙවෙන එක අපි මුදලින් අගය කරනවා. ඇත්තට මේක නෙමෙයි. සාමාන්‍ය මම මේවට තේරුම් ගන්න අවශ්‍යයි කියන්නේ වක්කමක් සාමාන්‍ය අදගත්ත වක්කමක් අවුරුදු 10ක් යද්දි මොකද වෙන්නේ ඒකට අපි කියන ළමයි ක්ෂය වෙනවා කියලා. හරි ඒ ගිණුම් කරන්නේ නම ක්ෂය වීම. එතකොට ක්ෂය වීම කියන එක මම ඔයාලට තේරුම් කරන්නේ කොහොමද වක්කම ගෙවෙනවා ටික 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 ගෙවෙනවා. ඒ ගෙවුණ ගෙවෙන එකේ අවුරුද්දකට ගෙවෙන ප්‍රමාණයේ රුපියල් වටිනාකමට තමයි ක්ෂය වීම කියලා කියන්නේ. හැබැයි ඒක අපිට නිර්වචනය කියන්න බෑනේ. ලියන්නේ මොකද්ද? වක්කමක ක්ෂය කළ හැකි අගය ඵලදායි ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම. හරි. ඕකත් ඔයා පාඩම් කරගන්න ඕන. ඊළඟට කතා කරනවා මොකද්ද මේ ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ. වක්කමක ළමයි ක්ෂය කළ හැකි අගය කියන්නේ ඒ වක්කමේ පිරිවැය අගයෙන් සුන්බුන් අගය අඩු කෙරුවට පස්සෙන වටිනාකම අපි තව ටිකක් මේක දීර්ඝ කරලා කියනවා පිරිවැය හෝ වක්කමේ ඒ පිරිවැය වෙනුවට ආදේශ කළ හැකි වෙනත් වටිනාකමකින් එහි සුන්බුන් නගය එහෙම නැත්නම් අවශේෂ වටිනාකම අඩු කරපසු ලැබෙන අගය දැන් ඔයා මෙහෙම හිතන්නකො ළමයි පිරිවැය කියන එකත් ඉස්සරහට අපි කතා කරනවා මේ වක්කමේ පිරිවැය කියන්නේ අත්පත් කරගත්තු දවසට ඒ වක්කමේ වටිනාකම ඒකට තමයි පිරිවැය කියලා සාමාන්‍යයෙන් මම ඔයාලට තේරෙන විදිහට මේ කියන්නේ. يعني මීට අවුරුදු 5කට කලින් අපි යන්ත්‍රයක් අත්පත් කරගත්තා රුපියල් 10000ක් දීලා. එතකොට ඒකට ගෙනීමේ කුලිය රුපියල් 5000ක් එහෙම ගියා නම් 15000යි ළමයි මුළු පිරිවැය. ඉස්සරහට අපි පිරිවැය වක්කමල හොයනවා. ඒ පිරිවැයගේ සුන්බුන්ගේ අඩු කරන්නලු. සුන්බුන් කියන එකේ තේරුම ළමයි ඕනම වක්කමකට තියෙනවා ඵලදායි ජීව කාලයක්. හැබැයි ඕනම වක්කමකට කියද්දි මම උතන ඉඩම් හැර කියලා කියනවා. ඉඩම් හැර අනෙකුත් ඕනම වත්කමකට තියෙනවා ඵලදායි ජීව කාලයක්. ඒ කියන්නේ useful lifetime කියලා කියනවා. ඒ කියන්නේ ඒක භාවිතා කරන්න පුළුවන් උපරිම කාලය. දැන් අපි ජීවත් වෙලා ඉන්න උපරිම කාලයක් තියෙනවනේ. මම උපරිම අවුරුදු 65ක් හෝ 60ක් ජීවත් වෙයි. ඔයාලා ඔයාලගේ කාලයේ උපරිම අවුරුදු 45ක් 40ක් විතර ජීවත් වෙයි. එන්න මේ අපි ජීවත් වෙන කාලය අඩු වෙන එකනේ වෙන්නේ. ඒ වගේ වක්කම් වලත් ළමයි තියනවා නියන්ත ඵලදායි ජීව කාලයක්. දැන් ඔයා හිතන්නකෝ ඔයා ගත්තු ඔයාගේ ළඟ තියෙන මොකක් හරි ටේබල් එකක් හරි මොකක් හරි ඕක ළමයි ඔයාගේ ජීවිත කාලය පුරාම පාවිච්චි කරන්න බෑ. ඕක ෂේ වෙලා නැති වෙලා යනවා. ඒ කියන්නේ සාමාන්‍ය නියතිය. එතකොට ගොඩනැගිල්ලකුත් එහෙමයි. දැන් පෘතුගීසි බලකොටුව ළමයි ඒ කාලේ තිබුණු විදිහට මෙහෙත් මේ 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 මොනවාද තාම තියනවද? නෑනේ ගරා වැඩිලා තියෙන්නේ. ඇයි ෂේ වෙලා? එහෙනම් ළමයි ක්ෂය කළ හැකි දැන් මෙතනදි කියන්නේ ක්ෂය කළ හැකි යගේ කියන්නේ ඒ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කෙරුවට පස්සේ යගේ. එතකොට සුන්බුන්නගේ කියන්නේ මේ කතා කර කර ඉන්නේ. සුන්බුන්නගේ කියන්නේ ක්ෂය වෙන්නේ නැති වටිනාකම. එහෙම නැත්නම් ඵලදායි ජීව කාලය ඒ ටයිම් එක ළමයි ඉවරුණාට පස්සේ අපි හිතමුකෝ යන්ත්‍රයක් ගත්ත කියලා. යන්ත්‍රේ ඵලදායි ජීව කාලය අවුරුදු 10යි. 10 ඉවරුණාට පස්සේ යන්ත්‍රයේ තියෙන යකඩ කෑලි ටික තවමත් ක්ෂය වුණේ නැති කොටස් ටිකට තමයි කියන්නේ සුන්බුන් කියලා.
ඒ සුන්බුන් වල වටිනාකම ඒ කියන්නේ යකඩ කෑලි ටික අපිට විකුණුවොත් අපිට ගන්න පුළුවන් මුදල් වටිනාකමට තමයි කියන්නේ සුන්බුන් අගය. එහෙනම් ළමයි ශ්‍රය කළ හැකි අගය. ශ්‍රය කරන්න පුළුවන් අගය කොහොමද හොයන්නේ? ඒවත් මේ පිරිවැයෙන් අඩු කරනවා ශ්‍රය කරන්න බැරි කොටස. සුන්බුන් කියන එක ශ්‍රය කරන්න බෑ ළමයි. ඒ කියන්නේ අවසානයේ වත්කම ඉතුරු වෙලා තියෙන කොටස් ටික. මම මේ කියන කතාව ඔයාලට තේරෙන්න ඇති. ගොඩනැගිල්ලක් ගත්තොත් ගොඩනැගිල්ල ළමයි සම්පූර්ණයෙන් ශය වෙලා ෆවුන්ඩේෂන් එක විතරක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඒකේ වටිනාකම තමයි සුන් ඒක තමයි සුන්බුන් කියන්නේ. එතකොට ඒකේ රුපියල් වටිනාකමට තමයි සුන්බුන් නගේ කියන්නේ. ඒක එතනින් එහාට ශය වෙන්නේ නැහැ. අන්න ඒක. එහෙනම් පිරිවැයෙන් සුන්බුන් නගේ අඩු වුණාට පස්සේ ඉන්නේ ශය කරන්න පුළුවන් වටිනාකම. ඒ ශය කරන්න පුළුවන් වටිනාකම තමයි ළමයි අර ශය කලින් අපි නිර්වචනය කතා කරේ ශය වීම. ඒ ශය කරන්න පුළුවන් වටිනාකම පළදායි ජීව කාලයෙන් බෙදුවට පස්සේ තමයි අවුරුද්දකට අදාළ ශය වීම එන්නේ. එතකොට දැන් මෙතන මේ ශය කළ හැකි වටිනාකම හොයන්න කොහොමද? පිරිවැයෙන් සුන්බුන් නගේ අඩු කරන්න ඕන. එහෙම නැත්නම් පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ හැකි අගේ සුන්බුන් නගය අඩු කළ පසු ලැබෙන අගය ශය කළ හැකි අගේ ලෙස හඳුන්වයි. ඕක තමයි ළමයි නිර්වචනය අපි කියන්නේ. එතකොට ඒකයි තියෙන්නේ ශය කළ හැකි අගය වත්කමක පිරිවැය හෝ පිරිවැයට ආදේශ කළ හැකි වෙනත් අගයකින් එම වත්කමේ සුන්බුන් අගය අඩු කළ පසු ලැබෙන වටිනාකමයි. ඔයාලට දීලා තියෙන සමීකරණය ශ්‍රය කළ හැකි අගය සමානයි පිරිවැය අඩු කිරීම සුන්බුන් අගය. හරි, ඊළඟට නිර්වචනය සාධාරණ අගය. සාධාරණ අගය. හරි, අපි මෙහෙම හිතමුකෝ. සාධාරණ අගය කියන එක මම ඔයාට නිර්වචනය මතක තියාගන්න මෙහෙම කිව්වොත් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මම. එක්කෙනෙක් ඔයා. අපි හිතමු මේ දනිදු කියලා. මල් ළඟ තියෙනවා ළමයි ෆෝන් එකක්. මේ ෆෝන් එකේ වටිනාකම ඒ කියන්නේ ෆෝන් එක මම විකුණනවා. මේක ගන්න දනිඳු ඉදිරිපත් වෙනවා. එතකොට මම මේක විකුණන්න හිටිය ළමයි රුපියල් 20000කට. හරි, මේ ෆෝන් එක මම විකුණන්න හිටිය රුපියල් 20000ට. දනිඳු කතා කරලා කියනවා සර් මම ෆෝන් එක ගන්නවා. එතකොට දැන් දනිඳු කියන්නේ මගේ ශිෂ්‍යයෙක්. එතකොට අන්න යම් ඇල්මක් ඇති වුණා. ඒකින්ද මම මොකද කරන්නේ? මේ 20000ට විකුණන්න පිට කෙනෙක්ට මම 20000ට විකුණන්න හිටියේ මම දනිදුමින්ද රුපියල් 500ක් විතර අඩු කරලා 19500ට මේක දනිදුට විකුණනවා. මගේ මොබයිල් ෆෝන් එක මම විකුණනවා රුපියල් 19500ට. හරි, සාධාරණ අගය කියන්නේ ළමයි මේ 19500 නෙමෙයි. ඇයි ඒ? මගේ ගනුදෙනුවේ මගේ බාණ්ඩයේ විල මම අඩු කෙරුවා ඇයි? ඇඳුනුම්කමට. සාධාරණ වටිනාකම ගැන කතා කරද්දී ළමයි අපි කියනවා ඇඳුනුම්කමට එහෙම වටිනාකම අඩු කරන්න බෑ. එහෙම වටිනාකම අඩු කෙරුවොත් ඒක සාධාරණ වටිනාකමක් වෙන්නේ නෑ. සාධාරණ වටිනාකම කියන එක ළමයි සම්පූර්ණ වෙන්න තිබිය යුතු කොන්දේසි කීපයක් තියෙනවා. එකක් මේ පාර්ශව දෙකටම අදාළ භාණ්ඩය සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම අදාළ භාණ්ඩය සම්බන්ධයෙන් මෙයාට විකිණීමට කැමැත්තක් තියෙන්නත් ඕන. මෙයාටත් විකිණීමට කැමැත්තක් තියෙන්න ඕන. සෝරි, විකිණීමට නෑ, විලට ගැනීමට කැමැත්තක් තියෙන්න ඕන. මෙයාට ඒක විකිණීමට කැමැත්තක් තියෙන්න ඕන. හරි, මොකද්ද මේ දේවල් දෙක? මටයි දනිදුටයි මේ භාණ්ඩය සම්බන්ධයෙන් දැනුම තියෙන්න ඕන. දැනුම කියන්නේ ළමයි ලොකු දෙයක් නෙමේ. මේ භාණ්ඩේ වර්තමානයේ විකිණනවා නම් විකිණෙන්න ඕන වටිනාකම අන්න ඒක. ඒක ගැන දැනුමක් තියෙන්න ඕන අපි දෙන්නට. එතකොට මට බෑ මේ ෆෝන් එක රුපියල් 20000ක් වටිනා මේ වර්තමාන දුපල විකුණන්න පුළුවන් 20000ක්
පෝඩ් එක මට බෑ දනිදු වුණාට අන්දලා රුපියල් 95000ට විකුණන්න. ඇයි? දනිදු දන්නවා ඒ ෆෝන් එක දැන් මේ යන වර්තමාන විදුලේ විකිනන වටිනාකම. ඒ වගේම මට විකුණන්න කැමැත්තක් තියෙන්නත් ඕන, දානතු මිලදී ගැනීමේ කැමැත්තක් තියෙන්නත් ඕන. එහෙම නැත්නම් ඕකට කියන ඇල්මක් කියලා. ඒ වගේම මේ ගනුදෙනුව වෙද්දි ළමයි ගනුදෙනුව වෙන්න ඕන ඇයි හොඳයි කම් ගැන අමතක කරලා. ඒ කියන්නේ අපි දෙන්නා අඳුරනවා කියලා හිතාගෙන මේ ගනුදෙනුව කරන්න આવොත් මේ ගනුදෙනුව ජීර්ණේ වෙන්න ළමයි සාධාරණ වටිනාකම නෙමෙයි. එකෙන් අපි කියනවා ඇයි හොඳයි කම් අමතක කරලා ඒ ගනුදෙනුව සිදු කරන එකට අතේ දුරින් සිදුවන ගනුදෙනුවක් කියලා. එහෙනම් මෙතන කියනවා arms length. එහෙම නැත්නම් අතේ දුරින් සිදුවන ගනුදෙනුව වෙන්නත් ඕන. අන්න ඔය කියන දේවල් සියල්ලම සම්පූර්ණ වෙලා යම් වක්කමක් විකිනන වටිනාකමට හරි එහෙම නැත්නම් වගකීමක් නිදහස් වෙන වටිනාකමට හරි අපි කියනවා ළමයි සාධාරණ අගය කියලා. හරි, සාධාරණ අගය කියන දේ සම්පූර්ණ වෙන්න තියෙන්න ඕන දැනුමක්. මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න චිත්‍රයක් දෙන්නටම දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම ඇල්මක් තියෙන්නත් ඕන. ඒ වගේම මේ ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන අතේ දුරින් කියන එකේ තේරුම මීටර අපර්තණයෙන් කියන එක නෙමෙයි. ඒ කියන්නේ අතේ දුරින් කියන ළමයි ඇඳුනුම්කම් මත ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. අඳුනන්නේ නැහැ. පිටස්තර පාර්ශවය කියලා හිතලාමයි ගනුදෙනුව වෙන්න ඕන. අන්න ඒ අවස්ථාවකදී වත්කම කුවමාරු වෙන වටිනාකම හෝ වගකීමක් නම් වගකීමක් තිබුණා නම් ඒක නිදහස් වෙන වටිනාකමට අපි කියනවා සාධාරණ අගය කියලා. එතකොට දැන් නිර්වචනය කොහොමද ඕකේ හදන්නේ? අපිට දැන් ඔළුවට ගියා ටික නිර්වචනය කොහොමද කියන්නේ? නිර්වචනය කියන ළමයි දැනුමක් හා කැමැත්තක් දක්වන පාර්ශවයන් අතර. මොකක්ද? දැනුමක් හා කැමැත්තක් දක්වන පාර්ශවයන් අතර අතේ දුරින් සිදුවන ගනුදෙනුවකදී වක්කමක් හුවමාරු වෙන වටිනාකම හෝ වගකීමක් නිදහස් වෙන වටිනාකම සාධාරණ අගය ලෙස හඳුන්වයි. ඔය සාධාරණ අගය LKS 16 ත් ඔය විදිහටම නිර්වචනය වෙනවා. LKS 2 කියලා මේ ටියුබ් එකේ තව ප්‍රමිතියක් තියෙනවා. ඒකේ සාධාරණ අගය කියන නිර්වචනය කතා කරනවා. හරි, එහෙනම් මතක තියාගන්න මොකද්ද සාධාරණ අගය කියන්නේ? LKS 16 ත් මේක කතා කරනවා, LKS 2 ත් කතා කරනවා. සාධාරණ අගය කියන්නේ ළමයි ඔන්න කොන්දෙස් ටික දාලා අපි දැන් නිර්වචනය හදනවා. මොකද්ද? කැමැත් දැනුමක් හා කැමැත්තක් දක්වන පාර්ශවයන් අතර අතේ දුරින් සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු වෙන වටිනාකම හෝ වගකීමක් නිදහස් වෙන වටිනාකම සාධාරණ අගය ලෙස හඳුන්වයි. එතකොට ඔයාගේ දැන් ওই සාධාරණ අගය කියන එකට කියනවා මෙහෙම, දැනුමක් හා කැමැත්තක් ඇති පාර්ශවයන් අතර අතේ දුරින් සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු වෙන අගය හෝ, ඒක ලියන්නමයි, හෝ වගකීමක් නිදහස් වෙන වටිනාකම වේ. වත්කමක් හුවමාරු වෙන අගය හෝ වගකීමක් නිදහස් වෙන වටිනාකම වේ කියලා ඒ ටියුට් එකේ ඉතුරු ටිකත් ඔයාලා ලියාගන්න. මම නැවත කිව්වොත් සාධාරණ අගය anu දැනුමක් හා කැමැත්තක් දක්වන පාර්ශවයන් අතර අතේ දුරින් සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු වෙන වටිනාකම හෝ වගකීමක් නිදහස් වෙන වටිනාකම සාධාරණ අගය වේ. හරි, ඊළඟට ළමයි අපි යනවා ධාරණ අගය. මේක ඔයාට හම්බෙනවා හැම තැනකම. ධාරණ අගය තනි ව්‍යාපාර ගිනුම් කෙරුවත් හම්බෙනවා, හවුල් ව්‍යාපාර කෙරුවත් හම්බෙනවා, ඊළඟට සමාගම් කෙරුවත් හම්බෙනවා, LKS කෙරුවත් මේ ධාරණ අගය හම්බෙනවා. ධාරණ අගය කියන නම. හරි, ළමයි LKS 16 ට අනුව කතා වෙන ධාරණ අගය ඔයන්නේ මෙහෙමයි.
එතකොට ඔයාට නිර්වචනය හදා ගන්න පුළුවන්. පිරිවැයෙන් සමුච්චිත ෂය හා සමුච්චිත හානි කරන අලාභ. සමුච්චිත හානි කරන අලාභ අඩු කෙරුවට පස්සෙන වටිනාකමට අපි කියනවා වත්කමේ ධාරණගය කියලා. මොකද්ද ධාරණගය කියන්නේ? වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය. සමුච්චිත ෂය කියන්නේ ළමයි වත්කම ගත්තු දවසින්දලා මේ ධාරණගය හොයන දවස තියෙනවානේ. ඒ දවස වෙනකන් මේ තාකුණු ෂයවල එකතුව සමුච්චිතයක් කියන්නේ ළමයි එකතුවක් නේ. වාට මතක ඇති ඔය ගණිතයේ සමුච්චිත සංඛ්‍යාතය කියලා එකක් තිබුණා. ඒකේ තේරුම ළමයි උඩ සංඛ්‍යාවට යට සංඛ්‍යාව එකතු වෙලා ඊළඟ සංඛ්‍යාව හැදෙනවා. ඊළඟ සංඛ්‍යාව හැදෙද්දී අර සංඛ්‍යාවට ඊළඟ සංඛ්‍යාව එකතු වෙලා එහෙමනේ හැදෙන්නේ. ඒකට මෙතනත් නේ සමුච්චිතයක් කියන්නේ ඒකයි. පළවෙනි අවුරුද්දෂය දෙවෙනි අවුරුද්දෂය එකතු වෙලා දෙවෙනි අවුරුද්ද අවසානයේ සමුච්චයෂය හැදෙනවා. උදාහරණයක් විදිහට මෙහෙමයි. හිතන්නකෝ ළමයි පළවෙනි අවුරුද්දෂය 200යි දෙවෙනි අවුරුද්දෂය 300යි දෙවෙනි අවුරුද්දෂය 200යි. ඔය විදිහට තියෙනවා. ධාරණගේ හොයන්නේ හතරවෙනි අවුරුද්දේ ආරම්භය කියලා හිතන්නකෝ. එතකොට සමුච්චයෂය වෙන්නේ කීයද? හතරවෙනි අවුරුද්ද ආරම්භයේ සමුච්චයෂය බලද්දී මීට උඩින් උණු ෂයවල මුළු එකතුව. ඒ කියන්නේ මෙන්න මේ අවුරුදු තුනේ ෂයවල එකතුව 700 තමයි මෙතෙන්ට දාන්නේ. එහෙනම් සමුච්චයෂය කියන්නේ ඒකයි. සමුච්චයවල සමුච්චිතයක් එකතුවක්. එහෙනම් ධාරණගේ හොයන්නේ පිරිවැයෙන් සමුච්චය අඩු කරන සමුච්චිත හානි කරන ලාභ අඩු කෙරුවා. එතකොට මෙතන සමුච්චිත හානි කරන ලාභ කියන්නේ ළමයි හානි කරන ලාභවල එකතුව. ඉස්සරහට මේ හානි කරන ලාභ ගැන අපි කතා කරනවා. එහෙනම් මේ සූත්‍රය ඔයා ලියාගන්න එක හොඳයි. මොකද ඔයා ධාරණගේ හොයන්න කියපු ගමන් ඔයා දන්නේ පිරිවැයෙන් සමුච්චිතය අඩු කරලා එනාගේ ධාරණගේ කියලා දකින්න විතරයි. නමුත් ප්‍රමිතිය කියනවා මොකද්ද? පිරිවැයෙන් සමුච්චිත ෂය හා සමුච්චිත හානි කරන අලාභ අඩු කෙරුවට පස්සේ යගේ කියලා. බැරි වෙලාවත් තනි කොටසක ළමයි ගානකට දුන්නොත් මෙහි ධාරණගේ හොයන්න කියලා පිරිවැය සමුච්චයයි සමුච්චිත හානි කරන ලාභයි තුනම දුන්නොත් ඔයා මේ අනිවාර්යයෙන්ම ළමයි මේ දෙක විතරයි අඩු කරන්නේ. ඇයි? ඔයාගේ ඔළුවේ තියෙන්නේ හැමතිස්සම පිරිවැය සමුච්චයයි අඩු කෙරුවට පස්සේ විතරයි කියලා. මතක තියාගන්න එකේ හානි කරන අලාභත් අඩු කරන්න ඕන. ඒක නිසා ඔතන ඔය ධාරණගේ කියන තැන ලියාගන්න. පිරිවැය අඩු කිරීම සමුච්චිත ෂය අඩු කිරීම සමුච්චිත හානි කරන අලාභ කියලා. හරි, මේ සූත්‍රය ලියාගන්න. ඊළඟට ළමයි කතා කරනවා හානි කරන අලාභ කියන්නේ මොකක්ද කියලා. හානි කරන අලාභ. හානි කරන අලාභ. වැත්ත. හරි. සමුච්චිත හානි කරන අලාභ කියන්නේ ළමයි සමුච්චිත හානි කරන අලාභ කියන්නේ වත්කමක නැවත අය කරගත හැකි අගය ඉක්මවන ධාරණ අගය. වත්කමක නැවත අය කරගත හැකි අගය ඉක්මවන ධාරණ අගය. ඕකට තමයි අපි කියන්නේ සමුච්චිත හානි කරන අලාභ කියලා. එතකොට ළමයි නැවත අය කරගත හැකි අගය කියන එක මෙහෙම ඔයා මවා ගන්නකෝ. හිතන්න වත්කම අදාළ විකුණන දවසට වත්කම විකිණෙන්නේ රුපියල් 5000කට. ඒක තමයි නැවත අය කරගත හැකි යගේ කියලා කියන්නේ. වත්කම නැවත අය කරගත හැකි යගේ කියන්නේ ඒක කියලා හිතන්නකෝ. අපිට ආපහු ගන්න පුළුවන් වටිනාකම. නමුත් ඒ වත්කම විකුණන දවසට ඇත්තටම වත්කමේ ළමයි ශුද්ධ අගය, ඒ කියන්නේ හරිම අගය රුපියල් 7000යි. ඒ කියන්නේ මේකේ තේරුම ළමයි ඇත්තටම වත්කම විකිණෙනවා නම් ඇත්තටම මේකේ වටිනාකම රුපියල් 7000යි. නමුත් ඒක විකුණන්න වෙන්නේ 5000ට. එතකොට මොකද්ද මෙතන වෙන්නේ? අලාභයක්නේ. අන්න ඒකට තමයි කියන්නේ හානි කරන අලාභ කියලා. නැවත අය කරගත හැකි යගේ ඉක්මවා යන ධාරණගය. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් නැවත අය කරගත හැකි යගේට අගයට වඩා ධාරණගයක්
ඇති අවස්ථාවක හානි කරන ලාභ ඇති වේ. හරි. එහෙනම් හානි කරන ලාභ කියන එක මෙහෙම ලියා ගන්න. මෙන්න මෙහෙම ලියා ගන්න. නැවත අය කරගත හැකි යගේ මේ පැත්තෙන් අර මාළුව මාළුවගේ කට අනිත් පැත්තට වැඩිපුර දාලා ධාරණගේ කියලා ලියා ගන්න. එතකොට ඔයාලට මේක මතක් වෙන්න ඕන හානි කරන ලාභ හොයන විදිය. ඒ කියන්නේ හානි කරන අලාභයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට උඩ පැහැදිලි වෙයි. හරි ඊළඟට ළමයි අපි යනවා සුන්බුන් වටිනාකම ගැන කතා කරන්න. මම කලින් සුන්බුන් ගැන කිව්වා. සුන්බුන් වලට කියන අනිත් නම තමයි අවශේෂ වටිනාකම. එතකොට මේ සුන්බුන් වටිනාකම එහෙම නැත්නම් අවශේෂ වටිනාකම කියන එක ළමයි ප්‍රකාශ කර ඒ කියන්නේ ඒ කියන්නේ වත්කමක් මේ ඉවත් කිරීමෙන් වර්තමානයේදී ලබා ගන්න පුළුවන් අස්තමේන්දුගත වටිනාකමෙන් ඒ වත්කම අපහරණයේදී දැරිය යුතු අපේක්ෂිත පිරිය අඩු කළ පසු ලැබෙන අගයයි කියලා තමයි නිර්වචනය කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ළමයි සුන්බුන් නගය කියන්නේ ඔය සරලව මතක තියාගන්න වත්කමක පළදායි ජීව කාලය ඉවර වෙනවානේ. ඉවරුණාට පස්සේ ඒ වත්කම ඉතිරි වෙලා තියෙන කොටස් ටික තියෙනවානේ. ඒ කොටස් ටික වර්තමාන ඉලඳපළේ විකුණලා අපිට ගන්න පුළුවන් සල්ලි ටිකෙන් අඩු කරන්න ඕන. ඒක විකුණීම සඳහා යම් වියදමක් දරුවා නම් ඒ වියදම දරුවට පස්සේ ඉතිරි වෙන කොටසක් තියෙනවා. අන්න ඒක. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. යන්ත්‍රයක් තියෙනවා. ওই යන්ත්‍රේ පළදායි ජීව කාලය ඉවරනාට පස්සේ යන්ත්‍රේ යකඩ කෑලි ටික යකඩ ටික රුපියල් 75,000කට විකුණන්න පුළුවන්. වර්තමාන මුදලේ විකුණන්න පුළුවන්. නමුත් මේ යකඩ කෑලි ටික අදාළ යකඩ මිලදී ගන්න කෙනා ඇවිල්ලා ගෙනියන්නේ නැහැ. අපි ගෙනහිල්ලා දෙන්න ඕන. අපි මොකද කරන්නේ? මේක ලොරියක පටවලා යවනවා. ඒ යවන්න ලොරියට රුපියල් 5000ක් ඔලියක් දෙන්න ඕන. එතකොට ළමයි සුන්බුන් නගේ කියන්නේ ඒ වියදම අඩු කෙරුවට පස්සෙන 70,000ට. ඔන්න ඕකට තමයි සුන්බුන් නගේ කියලා අපි කතා කරන්නේ. වත්කමක් මේ පළදායි ජීව කාලයෙන් පස්සේ ඉවත් කරනවා. ඒ ඉවත් කරද්දී ඒ සුන්බුන් ටික එහෙම නැත්නම් ඒ කෑලි ටික විකුණලා අපිට ගන්න පුළුවන් වටිනාකමෙන් ඒ කෑලි මේ විකුණන්න ගියපු අපේක්ෂිත පිරිවැය අඩු කරුවාට පස්සේ වටිනාකමට තමයි සුන්බුන් වටිනාකම කියලා අපි කියන්නේ. හරි ඒකත් ඔයා අහම මතක තියාගන්න. ඊළඟට මම ඔය එක්කම යනවා ඵලදායි ජීව කාලයට. අපි දැන් මෙතන මේ ගොඩක් ඵලදායි ජීව කාලය කියන කතා කරුවා. එහෙම නැත්නම් මේක ඔයාට හම්බෙන්නේ ළමයි ප්‍රයෝජනවත් ජීවිත කාලය කියලා. වත්කමක ප්‍රයෝජනවත් ජීවිත කාලය. ප්‍රයෝජනවත් ජීවිත කාලය එහෙම නැත්නම් ඵලදායි ජීව කාලය කියන්නේ ළමයි වත්කමෙන් අපේක්ෂා කරන, ඒ කියන්නේ නැත්නම් වත්කම පාවිච්චි කරන්න අපේක්ෂා කරන අවුරුදු ගාන. මේක කියන්න පුළුවන් එක සමහර වත්කම් වල අවුරුදු ගානේ. සමහර වත්කම් වල ලබා දෙන නිමවුම් ප්‍රමාණය. දැන් උදාහරණයක් විදිහට ගොඩනැගිල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් ළමයි අවුරුදු ගානේ. හරි ගොඩනැගිල්ලක් කියන්නේ අවුරුදු ගානේ. එතකොට ගොඩනැගිල්ලේ ජීව කාලය කියන එක අවුරුදු ගානෙන් තමයි අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට යන්ත්‍රයක සමහරක් යන්ත්‍රවල අවුරුදු ගානෙන් අපිට කියන්න පුළුවන් මේක මෙච්චර අවුරුදු ගානක් පාවිච්චි කරනවා කියලා. සමහර වත්කම් අවුරුදු ගානෙන් කියන්න බැහැ. උදාහරණයක් ෆොටෝකොපි මැෂින්. ෆොටෝකොපි මැෂින් එකක් ළමයි භාවිතා කරන අවුරුදු ගාන කියන්න බෑ. ඒක කියන්නේ අපිට කියන්නේ යාලා ෆොටෝ මැෂින් එකක් දෙද්දී මේකේ ඵලදායි ජීව කාලය. එහෙම නැත්නම් මේකේ උපරිම ගහන්න පුළුවන් ෆොටෝකොපි ලක්ෂයක්. ඒ කියන්නේ මම පළවෙනිම දවසේ ෆොටෝකොපි ලක්ෂම ගැහුවොත් එතනින් එහාට යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන්ද? බැහැ. එහෙම නැත්නම් ඔයා ගන්නකො ඩිජිටල් කැමරාවක්. කැමරාවකින් ගහන්න පුළුවන් උපරිම ෆොටෝ ගාණක් තියෙනවා 10,000ක් ඔය වගේ ගාණ 10,000ක ලක්ෂයක් කරි. එතකොට ඒ ලක්ෂය ගැහුවට පස්සේ එතනින් එහාට කැමරාවෙන් ළමයි අපිට මේ වැඩේ කරගන්න බැ. කැමරාවේ ලෙන්ස් එක මේ මොකක්ද ඒකට කියන්නේ නහස්ති වෙනවා. එතකොට එතනින් එහාට හොඳ ෆොටෝ ගන්න බෑ. ඒ කියන්නේ මේක පාවිච්චි කරලා එතනින් ඉවරයි. එතකොට සමහර වත්කම් වල ඵලදායි ජීව කාලේ නිමවුම් වලින් කියවෙනවා. සමහර වත්කම් වල ඵලදායි ජීව කාලේ අවුරුදු වලින් කියවෙනවා. ඒකයි ඔතනයි ප්‍රයෝජනවත් ජීවිත කාලය කියලා මෙහිම කියන්නේ. ආයතනයක් විසින් වත්කම නියම තත්ත්වයෙන් භාවිතා කිරීමට අපේක්ෂිත කාලයයි. එහෙම නැත්නම් වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිමවුම් ඒකක ප්‍රමාණයයි. ඔන්න ප්‍රයෝජනවත් ජීවිත කාලය කියන එක. හරි. එතකොට නිර්වචන ටික ඔය ටික ඇති. ඔය ටික පාඩම් කරගන්න. ඒ වගේම ළමයි අය තියෙනවා මෙන්න මේක. ඕක හයිලයිට් කරලා පාඩම් කරගන්න. මොකක්ද?
දේපල පිරියත උපකරණ මූල්‍ය ප්‍රකාශවල හඳුනා ගැනීමට සපුරා ලිය යුතු කොන්දේසි දෙකක් තියෙනවා. ඒ කොන්දේසි දෙක ඔයා පාඩම් කරගන්න. මම මේ දැන් කියනවා පාඩම් කරගන්න හේතුව වැදගත්. ලකුණු දෙකක වගේ ප්‍රශ්නයක් ඕකෙන් ඇහෙනවා සමහරක් අවස්ථාවලදී. මොකද්ද ළමයි දේපල පිරියත උපකරණ මූල්‍ය ප්‍රකාශවල හඳුනා ගැනීමට සපුරා ලිය යුතු කොන්දේසි දෙක තමයි 1 වත්කම සම්බන්ධයෙන් අනාගත ප්‍රතිලාභ ව්‍යාපාරයේ වෙත ගලාගෙන එන භව්‍යතාවය පැවතීම අදාළ වත්කම භාවිතා කරන හින්දා ඒක නිසා අනාගත ප්‍රතිලාභ ව්‍යාපාරයේ තුලට කැඳාගෙන ඉන්න භව්‍යතාවයක් ඒ වත්කමට සම්භාවිතාවයක් තියෙන්න ඕන. ඒ වගේම ඒක පිරිවැය අපිට විශ්වාසදායී ලෙස මයින්ද පුළුවන් වෙන්න ඕන. අන්න ඒ කියන නිර්ණායක දෙක සම්පූර්ණ කරනවා නම් අපි අදාළ වත්කම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වක්කම් විදිහට ළමයි හඳුන ගන්නවා දේපල පිරිත උපකරණයක් විදිහට හඳුන ගන්නවා හරි ඒක පාඩම් කරගන්න ඔය ටික ළමයි ඇත්තම කිව්ව මම මෙහෙම කියන්නම් කටපාඩම් කරගන්න හරි ඊළඟට මම යන්නේ මේ වැදගත්ම දෙයක් කතා කරන්න ඒක හින්දා හොඳට අහගෙන ඉන්න පැය 8ක් විතර එක දිගට ඉඳලා ටිකක් මහන්සියක් තියෙනවා කියලා මම දන්නවා ඒ වුණත් ඔයාට වඩා ඔයා ඉඳගෙන මම හිටගෙන මට ගොඩාක් මහන්සි ඒ වුණත් මේක අපි අදාළ කාලයන් තුල ඉවර කරන්න ඕන ඒක හින්දා මේ වැඩ ටික හරියට කරගන්න ඕන ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නැත්නම් ඒක එහෙන අපරාධයක් වෙනවා. දේපල පිරියත උපකරණ මිනුම්කරණය කියන එකයි මම මේ කතා කරන්න යන්නේ. මිනුම්කරණය. ඒ කියන්නේ අගය කිරීම. දේපල පිරියත මිනුම්කරණය කරද්දි ළමයි අවස්ථා දෙකක් අපිට හම්බ වෙනවා. මුල් වර්ෂයේ එහෙම නැත්නම් අපි කියනවා ඉදි කරපුම අවුරුද්දේ ඉදිකල වර්ෂයේ එහෙම නැත්නම් මිලටගත් වර්ෂයේ අපිට ළමයි දේපල පිරිත උපකරණයක් එක්කෝ මිලදී ගන්න පුළුවන් යන්ත්‍රයක් මිලදී ගන්න පුළුවන් එහෙම නැත්නම් ඉදි කරන්න පුළුවන් ගොඩනැගිල්ලක් අපිට ඉදි කරන්න පුළුවන් මොකද ගොඩනැගිල්ල කියන්නේ දේපල පිරිත උපකරණයක් එතකොට අපිට කියනවා මිනුම්කරණය කරද්දී ඉදිකල වර්ෂයේදී එහෙම නැත්නම් මිලදීගත් මුල් වර්ෂයේදී අනිවාර්යයෙන්ම ළමයි පිරිවැයට මනින්දම ඕන පිරිවැයට මැනිය යුතුයි වෙනක් මොන ආගයටවත් නෙමේ ඉදිකල මුල් අවස්ථාවේදී එහෙම නැත්තම් මුල් අවුරුද්දේ ගත්තු මුල් අවුරුද්දේ වත්තව මනින්න ඕන පිරිවැයට ඕකට හේතුවක් තියනවා ළමයි ඒ හේතුව තමයි ඓතිහාසික පිරිවැය සංකල්පය ඓතිහාසික පිරිවැය සංකල්පය ඒක තමයි ඔකෙන්ට බලපාන්නේ ඉදිකල මුල් වර්ෂයේදී ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව පිරිවැයට මනින්න ඕන ඊළඟට දෙවැනි අවස්ථාව ළමයි පස්සේ ඒ කියන්නේ මේ පළවෙනි අවුරුද්ද පිරිවැයට මනින්න පස්සේ ඔයාට අවශ්‍ය නම් ඉන්පසුව ඔයාට අවශ්‍ය නම් එක්කෝ පිරිවැයට හෝ ත්‍යාගණන අගයට මනින්ද හරි එක්කෝ පිරිවැයට මනින්ද එක්කෝ ප්‍රත්‍යාගණන අගයට මනින්ද ඔන්න ඔය දෙකෙන් එකක් විදිහකට ළමයි මනින්ද කියලා අපිට කියනවා මොකද ළමයි මිනුම්කරණයේදී කියන්නේ එක්කෝ වත්කම පිරිවැයට මනින්න ඕන අනිවා එක්කෝ ඒ පිරිවැයට මනින්න ඕන මේ දෙවෙනි අවස්ථාවේදී මිලදීගත් අවුරුද්දේ හෝ ඉදිකල අවස්ථාවේදී අනිවාර්යයෙන්ම වත්කම
පිරිවැයට මනින්න ඕන ඊට පස්සේ අපිට පිරිවැය හෝ ප්‍රත්‍යාගනගයට මනින්න පුළුවන් හරි මේක ඔයා දැනගන්න ඕන ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේත් අහන ප්‍රශ්නයක් ඒක ටියුට් එකේ මම දාලා නැහැ ඔය ඔයාගේ ටියුට් එකේ කොහේ හරි තැනක කියන්නේ මේ දීපල විරුද්ධ කරන කරන තැනක පොඩි කාරණා කීපයක් තියෙනවා ළමයි ලියාගන්න ඒ තමයි ඓතිහාසික පිරිවැයෙන් බැහැර විය හැකි අවස්ථා. ඒ කියන්නේ අපිට කියනවානේ වත්කම් සාධ ඓතිහාසික පිරිවැය සංකල්පයේදී කියනවා ළමයි වත්කම් පවත්වාගත යුත්තේ පිරිවැයගේටමයි කියලා. ඓතිහාසික පිරිවැය සංකල්පෙන් කියන්නේ ඒක. වත් ව්‍යාපාරයක් වත්කම් මූල්‍ය තත් ප්‍රකාශයේ පෙන්විය යුත්තේ පිරිවැයගේට විතරයි. වෙනාගේට පෙන්වන්න එපා කියලායි කියන්නේ. නමුත් අපිට කියනවානේ ඉන්පසුව අපිට කැමති නම් පිරිවැය හෝ ප්‍රත්‍යාගනනාගේට මයින්න පුළුවන් කියලා. ඒ විදිහට ළමයි මේ කියන ඓතිහාසික පිරිවැය සංකල්පය බැහැර කරන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ඒ අවස්ථා ටික ඔයා දැනගන්න ඕන. ලියන්නකෝ මෙහෙම ඓතිහාසික පිරිවැයෙන් බැහැර විය හැකි අවස්ථා. ඓතිහාසික පිරිවැයෙන් බැහැර විය හැකි අවස්ථා. හරි ඓතිහාසික පිරිවැයෙන් බැහැර විය හැකි අවස්ථා. 1. වත්කම් ප්‍රත්‍යාගනනය කළ අවස්ථාවක අපිට ඓතිහාසික පිරිවැය කියන එක අමතක කරන්න පුළුවන් එක පළවෙනි අවස්ථාව වත්කම් ප්‍රත්‍යාගනනය කළ අවස්ථාවක දෙක දෙවෙනි අවස්ථාව වත්කමට නව කොටසක් එකතු කිරීමේදී වත්කමට නව කොටසක් එකතු කිරීමේදී වත්කමට නව කොටසක් එකතු කිරීමේදී තුන හරි මේ දැන් ඔයාට මෙතන ළමයි ටියුට් එකේ උඩම තියෙනවා ඒ වියදම් කොටස් දෙක අයබාර වියදම් හා ප්‍රාග්ධන වියදම් කියලා. එතකොට අයබාර වියදම් කිව්වේ නඩත්තු වියදම්. නඩත්තු කෙරුවා කියලා ළමයි කවදාවත් වක්කමෙන් ගන්න නිමවුම් ප්‍රමාණය වැඩි වෙනවද කියලා වානිකමට හිතන්නකෝ. මෙහෙම හිතන්නකෝ බයික් එක නඩත්තු කරනවා. රෙපයා කරනවා කියන එක කියන්නේ. ඔව් රෙපයා කරනවා. එතකොට බයික් එක නඩත්තු කරනවා කියලා මොකද අපි කරන්නේ? ගෙවි ගිය කොටස් ආපහු දාන එක විතරයි. ඒ දැම්මා කියලා කලින් ගත්තු නිමවුම් ප්‍රමාණයම නේද ළමයි වත්කමේ ජනනය වෙන්නේ. කියන්නේ කලින් ගියපු මේ වේගයටමනේ යන්නත් පුළුවන්. 150යි නම් පැයට කිලෝමීටර් 150 විතර යන්න පුළුවන්. ඒ බයික් එක වෙන දෙයකින් යන්න පුළුවන්ද? බෑ. ඒ නඩත්තුව. හැබැයි අපි එන්ජිම ගලවලා අලුත් එන්ජිමක් හයි කරනවා. එන්ජිම ගලවලා තියෙන එන්ජිම ගලවලා අලුත් එන්ජිමක් හයි කරනවා. එතකොට මොකද උනේ? ඒ වත්කමෙන් ගන්න පුළුවන් කාර්යක්ෂමතාව වැඩි වුණා. එන්ජිම ඉක්මනට දුවනවා. ඒ කියන්නේ අපිට පුළුවන් 210ට විතර බයික් එකේ යන්න. ඒක මොන වියදමක්ද? ඒක ළමයි ප්‍රාග්ධන වියදමක්. ඒ කියන්නේ එන්ජිමක් නැවත සකස් කරුවා කියන වියදම ළමයි ප්‍රාග්ධන වියදමක්. වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. ඇයි ඒක එකතු කරුවේ? අදාළ වත්කමේ කාර්යක්ෂමතාවය වැඩි වුණා. නමුත් නඩත්තු වියදමක් හින්දා වෙන්නේ තිබුණු වත්කම ඒ විදිහටම තියෙන එක. එතකොට ඒකේ කාර්යක්ෂමතාවයක් වැඩි වුණේ නැහැ. ඒක කියන්නේ නඩත්තු වියදම් අලුත් වැඩියා වියදම් කවදාවත් ළමයි වත්කමේ පිරිවැට එකතු කරන්න එපා. ඒවා අයබාර වියදම් කියනවා. මේවා ලාභාලාභ ගිණුමට හර කරයි. ලාභාලාභ ගිණුම කියන්නේ ආදායම් ප්‍රකාශය ළමයි. ආදායම් ප්‍රකාශයට හර කරනවා කියන්නේ වියදමක් විදිහට තමයි මේක දාන්නේ. දේපල පිරිත උපකරණ ගිණුම වලට හර නොකරයි කියන්නේ ස්ථාවර වත්කම් වලට පිරිවැට මේ වියදම් ටික එකතු කරන්නේ නැහැ.
ඊළඟ ප්‍රාග්ධන වියදම් උදාහරණ ධාරිතාවය වැඩි කිරීමේ වියදම් මම අර කිව්වා වගේ ළමයි මේ එන්ජිමක් හවි කිරීම කියන්නේ මෙන්න මේ වියදම් වලට එන එක මේවා ප්‍රාග්ධනිත කළ යුතුය ඒ කියන්නේ ප්‍රාග්ධනිත කළ යුතුය කියන ළමයි අමුතු වචනයක් නෙමෙයි මේවා වත්කමට එකතු කරන්න කියලායි මේ කියන්නේ වත්කමේ පිරිවැට එකතු කළ යුතුය එනම් දේපළ පිරිත උපකරණ ගිනුම් වලට හර කළ යුතුය හර කරනවා කියන ළමයි එකතු කරනවා කියන එක උතනක් තියෙන්නේ හරි දැන් මේ තියෙනවා දේපළ පිරිත උපකරණ වල පිරිවැටක් සේරු කිරීම ඔයා හිතන්න ඔයා ඉන්දියාවෙන් ගේනවා ළමයි මැෂිමක් මොකක් හරි යන්ත්‍රයක් ගේනවා එතකොට ඒ යන්ත්‍රයේ පිරිවැය කොහොමද ඔයා තක්සේරු කරන්නේ ඔයා ඉන්දියාවෙ ඉන්න අබ්දුල්ට රුපියල් ලක්ෂයක් දෙනවා මෙන්න ඉන්න අබ්දුල් අබ්දුල්ට ඔයා දෙනවා රුපියල් ලක්ෂයක් මේ දෙන්නේයි අබ්දුල් ළඟ ළමයි යන්ත්‍රයක් තියෙනවා ඒ යන්ත්‍රය අබ්දුල්ගේ IPM මගේ IT එක ගන්න තමා මේ ලක්ෂය දෙන්නේ අපි ඕකට කියනවා මූලික ගැණුම් මිල කියලා මේ යන්ත්‍රය අබ්දුල්ගේ බාරේ අබ්දුල්ගේ IT තියෙන එක නීත්‍යානුකූලව මට පවර ගන්න මමට ලක්ෂයක් දෙන්න වෙනවා අබ්දුල්ට එතකොට අබ්දුල් මොකද කරන්නේ එයාගේ වත්තෝ මට පවරලා දෙනවා එහෙනම් මූලික ගැණුම් මිල ලක්ෂයයි එතකොට ළමයි මෙන්න බලන්න ගැණුම් මිල මොකද්ද මේ අබ්දුල්ට මම ගෙවපු වටිනාකම ලක්ෂයයි ඊළඟට මේ යන්ත්‍රය ළමයි අබ්දුල්ගේ ගෙදර තිබුණේ අබ්දුල්ගේ ගෙදර ඉඳලා ඉන්දියාවේ වරායට ගේන්න ඕන එතකොට ළමයි ගෙනේමේ කුලියක් මත දැරීමට සිද්ධ වෙනවා මේක වාහනයක පටවන්න එපයි පටවල වරාය දක්වා ගේන්න ගෙනේමේ කුලියක් දරනවා රුපියල් 10000ක එතකොට ළමයි ඒකත් මේ වත්කම ගත්තු හින්දානේ මට දරන්න උනේ එහෙනම් ගෙනේමේ වියදම් දරනවා ගෙනේම් පිරිවැය කුලී කියමුකෝ හරි ළමයි මේ ප්‍රාග්ධන වියදම් වල එක ලක්ෂණයක් තමයි දැන් අපි වත්කමට එකතු කරන්නේ ප්‍රාග්ධන වියදම්නේ එතකොට ගෙනේමේ කුලී කියන්නේ ප්‍රාග්ධන වියදමක් ප්‍රාග්ධන වියදම් වල එක ලක්ෂණයක් තමයි මේවා ළමයි නැවත නැවත ඇති වෙන්නේ නැහැ එකම එක සැරේයි ඇති වෙන්නේ ගොඩක් දුරට කලාතුරකින් දෙපාරක් විතර ඇති වෙනවා නමුත් සැරින් සැරේ අපි ඒවට කියන පුනරාවර්තනය නොවේ නමුත් අයබාර වියදම් අපි අර කලින් කතා කරුවේ ඒවා ළමයි සාමාන්‍යයෙන් ඇති වෙනවා හැමතිස්සෙම වගේ නඩත්තුව කියන එක හැමතිස්සෙම ඇති වෙනවා නමුත් මේ වගේ වුණා ගෙනීමේ කුලී දරන්න වෙන ළමයි වත්කම ගේ දෙවිතරනේ ඊට පස්සේ ආය දරන්න වෙනවද නෑ දරන්න වෙන්නේ නැහැ එක සැරේයි දරන්න වෙන්නේ ගෙනීමේ කුලී වගේ වුණා එකතු කරනවා ඊළඟට පැටවීමේ බෑමේ කුලී දැන් නැවට මේක පටවන්න දෙපයි ඉතින් පටවද්දී සේවකයන්ට ගෙවන්න ඕනනේ ඒ කුලිය හිතන්න 5000ක් ගියා නම් ඒ 5000 වත්කමේ පිරිවැට එකතු වෙනවා එකම එක සැරේයි ඒකත් දරන්න වෙන්නේ ඊළඟට ලංකාවට ගේද්දි මේකට තීරු බද්දක් වදිනවා හිතන්න එතෙන්ටත් 10000ක් විතර වැදුනා එතකොට තීරු බද්දත් හැමතිස්සෙම වදින්නේ නැහැ ළමයි වත්කම ගේන ඒ පළවෙනි සැරේට වැදුනා අය වත්කමක් කවදා හරි ස්ථාවත්කම ගියදි තමයි තීරු බද්ද ආය වදින්නේ එහෙනම් ඔන්න තීරු බද්දත් එකතු වුණා ඊළඟට මේ වත්කම ගේද්දි ළමයි මම රක්ෂණය කරලා ගේන්නේ රක්ෂණ ගාස්තු රුපියල් 2000ක් දරුවා නම් ඒ වත්කම සඳහා ඒ 2000ක් ඔන්න එකතු වෙන්න ඕන ඊළඟට මේක නැවේගේ දිනව් ගාස්තු දරීමට සිදු වෙනවා නම් ඒ නැව් ගාස්තු වගේ දේවලු එකතු වෙනවා අය ළමයි ඔතන දැන් ඔයාගේ ටියුට් එකේ තියෙනවා මොනවාද ගුදම් ගාස්තු කියන්නේ අදාළ වත්කම මම මගේ ව්‍යාපාර ස්ථානයට ගෙනියනකම් වරාය ළමයි ගබඩාවල තැම්පත් කරනවා ඒ ගබඩාවලට අපි ගෙවීමක් කරනවා මේකට තමයි ගුදම් ගාස්තු කියලා කියන්නේ ඊළඟට තව එකතු වෙන්න ඕන ආපසු නොගෙවන බදු අපි රජයට ආපසු නොගෙවන බද්දක් තියෙනවා නම් ඒක එකතු වෙන්න ඕන ඊළඟට බලන්න මේ අඩු කරලා තියෙනවා මොනවාද මේ ගැණුම් වියද මේ වෙළඳ වට්ටම් මේ වෙළඳ වට්ටම් ඔයාට හම්බෙනවා කොහෙද අර ගැණුම් ජර්නල් විකුණුම් ජර්නල් ආපසුම් කරද්දී අහව් වෙනවා ඒ වෙළඳ වට් ඒ කියන්නේ ඒ වෙළඳ වට්ටම දෙන්නේ ළමයි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ඉල්ලට ගන්න බාණ්ඩ වලටනේ මේ ස්ථාරවත්ත මේවා මිල දී ගද්දිනුත් අපිට වෙළඳ වට්ටමක් හම්බ වෙනවා ලකුණු කරපු මිලෙන් එයා යම් ප්‍රමාණයක් අඩු කරනවා එතකොට අපේ පිරිවැය මොකද වෙන්නේ අඩු වෙනවානේ එහෙනම් වෙළඳ වට්ටම රුපියල් 2000ක් දුන්නා නම් 2000න් ළමයි ගැණුම් පිරිවැය අඩු වෙනවා ඊළඟට රජ සහනාධාරයක් දීලා තියෙනවා නම් මේ ස්ථාරවත්කම් ගේන්න සහනාධාර වගේ දේවල් දීලා තියෙනවා නම් ඒ ප්‍රමාණයෙන් නිසා මගේ පිරිවැය අඩු වෙන එකයි වෙන්නේ එතකොට අඩු කරනවා ඊට බදු ප්‍රතිදාන වගේ දේවල් දීලා තියෙනවා නම් ඒ අඩු කරනවා හරි ඔන්න ඔය විදිහට තමයි ළමයි
ගැනුම් පිරිවැය හැදෙන්නේ. මේවා එකතු අඩු වුණාම තමයි ගැනුම් පිරිවැය හැදෙන්නේ. ඊට අමතරව දැන් ඔන්න මගේ ව්‍යාපාර ස්ථානෙටම ගෙනාවා කියලා හිතන්නකෝ පිරිවැය දරලා වත්කම ඉන්දියාවේ ඉඳලා මගේ ව්‍යාපාර ස්ථානය දක්වා ගෙනල්ලා ඒ වත්කම හයි කරලා හයි කරනකම් යන සියලු වියදම් ටික ළමයි වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. අන්න එහෙමවත් මතක තියාගන්නකෝ ඉන්දියාවේ ඉඳලා ගෙනල්ලා මගේ ව්‍යාපාර ස්ථානයක ස්ථාපිත කරන්න යන සියලු වියදම් වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. දැන් ඔන්න ගුදමේ ඉඳලා එහෙම නැත්නම් වරාය ඉඳලා ව්‍යාපාරයට යන්ත්‍රය ගෙනාවා. දැන් මේ යන්ත්‍රය ළමයි නිකන් තියන්න බෑ. මේක මේක මේ මොකක්ද අපි ඒකට කියන්නේ යන්ත්‍රය තියන්න බිම හදන්න ඕන. හරි. එහෙනම් බිම් සකස් කිරීමේ පිරිවැය. බිම සකස් කරන්න යනවා පිරිවැය. බිම සකස් කිරීමේ පිරිවැය ළමයි ඔන්න වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. ඇයි ඒ හැමතිස්සම බිම සකස් කරන්න යනවද නැහැ. මේ වත්කම ගෙනාපු හින්දා බිම සකස් කරන්න උනේ. එහෙනම් බිම් සකස් කිරීමේ පිරිවැයත් මොකේද යන්න ඕන? වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. ඊළඟට ස්ථාපිත කිරීමේ එහෙම නැත්නම් සවි කිරීම් පිරිවැය. වත්කම සවිකරණ පිරිවැය. ඒ ගානත් එකතු වෙන්න ඕන කීයක් හරි තියෙන ගාන. ඊළඟට ළමයි මේ සවිකරණ ඍජු ශ්‍රමයේ දරනවා නම් සවි කිරීමේ ශ්‍රම පිරිවැය වගේ දේවල්. ඒවත් ශ්‍රම පිරිවැය. එකතු වෙන්න ඕන. ඔයාගේ ටියුට් එකෙත් ඔවා තියෙනවා. ඊළඟට අත්හදා බැලීමේ ගාස්තු. ඒ කියන්නේ ළමයි දැන් ඔන්න ඔන්න බලන්න දැන් වත්කම ගෙනල්ලා මගේ ව්‍යාපාර ස්ථානයේ හයි කරලා තියනවා කියන්නේ. දැන් මේ වත්කම හරියට ක්‍රියාකාරීව මේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න අත්හදා බැලීමේ වටයක් ක්‍රියාත්මක කරන්න ඕන. මේ අත්හදා බැලීමට අමුද්‍රව්‍ය ගන්නවා කියලා හිතන්නකෝ. අමුද්‍රව්‍ය රුපියල් 5000ක් ගත්තා. ඒ අමුද්‍රව්‍ය අරගෙන මේ යන්ත්‍රයට දාලා අත්හදා බලනවා. එතකොට ළමයි අත්හදා බැලීමේ ගාස්තු විදිහට යනකොට සත් වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. අත්හදා බැලීමේ ගාස්තු. එහෙම නැත්නම් පිරිවැය. මෙතෙන්ට එකතු වෙන්න ඕන. අමුද්‍රව්‍ය රුපියල් 5000ක් අපි ගත්තා නම් මේ යන්ත්‍රයට පළවෙනි සැරේට දාලා නිමවුම හරියට බිහි වෙනවද කියලා බලන්න ඒ අමුද්‍රව්‍ය පිරිවැය දාන්න ඕන. ඊට පස්සේ ළමයි හිතන්නකෝ දැන් මේක මේ බෝනික්ක හදන යන්ත්‍රයක් කියලා. අමුද්‍රව්‍ය දැම්ම ප්ලාස්ටික් හරි මොනා හරි දාලා බෝනික්කෙක් එළියට ආවා. මේ බෝනික්ක කියන්නේ දැන් මේ අත්හදා බැලීමේදී නිෂ්පාදනය වුණු නිමවුමක්නේ. මෙන්න මේ නිමවුම අපිට විකුණලා වර්තමාන වෙළඳපොලේ ගන්න පුළුවන් වටිනාකම අපි මොකද කරන්නේ? අනිත් පැත්තෙන් ළමයි අඩු කරනවා. අත්හදා බැලීමේ පිරිවැය එකතු කරුවා වගේම අත්හදා බැලීමේ නිමවුම් විකුණුම් වටිනාකම අපි අනිත් පැත්තෙන් මොකද කරන්නේ? අඩු කරන්න ඕන. ඒක මතක තියාගන්න හොඳට. හරි. දැන් මේවා වෙන වෙනම ඔයා දැනගන්න ඕන. අත්හදා බැලීමේදී ගාස්තු පිරිවැය, අත්හදා බැලීමේ පිරිවැය කියනා ඒක එකතු වෙලා අනිත් පැත්තෙන් අත්හදා බැලීම නිසා එළියට ආපු නිමවුම විකුණලා ගන්න පුළුවන් වටිනාකම මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. ඊට අමතරව ළමයි ඔයාට හම් වෙන වෘත්තීය ගාස්තු වගේ දේවල්. ඒ කියන්නේ මේ යන්ත්‍රය සාමාන්‍ය ළමයි වෘත්තීය ගාස්තු ප්‍රොෆෙෂනල් ෆී කියලා කියන්නේ ගොඩක් දුරට සමහර වත්කම් ලංකාවට ගෙනාවට ඒක පාවිච්චි කරන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒ කියන්නේ අදාළ සේවකයෝ හරි කවුරු හරි දන්නේ නැහැ. එතකොට ඒකට සමහරක් වෙලාවට පිට රටින් කෙලින්ම ඒක කියලා දෙන්න ළමයි වෘත්තිකයෝ ඇවිල්ලා ඒක කියලා දෙනවා. මේක පාවිච්චි කරන්න මෙහෙමයි කියලා. එතකොට ඒ සඳහා අපිට ගාස්තුවක් දරන්න වෙනවනේ. යාළට ගෙවන්න වෙනවනේ. ඒ පිරිවැයත් එකම එක සැරේන දරන්න වෙන්නේ. එහෙනම් අන්න ඒක එතෙන්ට එකතු වෙන වෘත්තිකයන්ට කියන ගාස්තුව. හැබැයි මතක තියාගන්න සේවකයන් පුහුණු කිරීමේ ගාස්තුව මේකට එකතු වෙන්නේ නැහැ. මතක තියාගන්න එක කොහෙ හරි ලියාගෙන සේවක පුහුණු වියදම් වත්කම් පිරිවැයට එකතු නොවේ. ඇයියේ හේතුව ළමයි හිතන්නකො අද සේවකයේ පුහුණු කෙරුවා රුපියල් 10000ක් දීලා මොකක් කරේ? ඒ කියන්නේ යාට යනවනේ වියදම් පුහුණු කරන්න ඕන. පුහුණුකදී වියදමක් යනවනේ රුපියල් 10000ක් ගියා ඒක පුහුණු කරන්න. ඒක මම එකතු කරුවා කියලා හිතන්නකො මේ යන්ත්‍රයේ පිරිවැයට. එයා ඊළඟ දවසේ ගෙදර මේ මොනා ජොබ් එකෙන් අයින් වෙනවා බෑ කියලා. අලුත් සේවකයෙක් එනවා.
ඌටත් රුපියල් 10000ක් දීලා 10000 විදමත් දරලා එයා පුරුදු කරනවා. එයත් සතියක් වැඩ කරලා එයත් යනවා බෑ කියලා. එතකොට එයාගේ පිරිවැත් මේකට එකතු කළොත් මොකද වෙන්නේ ළමයි? එහෙම සේවක පුහුණු කිරීම මේ එකතු කරන්න මොකද වෙන්නේ? මේ වත්කම ළමයි අගය අපි හිතා ගන්න බැරි තරම් ඉහළට යනවා නේද? කියන්නේ අපිට මේ ඇත්තටම හරි වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දක්වා අපිට හිතා ගන්න බැරි වටිනාකමක් දක්වා ඉහළ යනවා. ඒක හින්දා සේවක පුහුණු කිරීමේ වියදම් නම් එකතු කරන්නේ නැහැ. මේ වෘත්තිය ගාස්තු කියන එක එකතු කරන ළමයි වෘත්තිකය ඇවිල්ලා කියලා දීලා එයා යනවනේ. ඊට පස්සේ ආයේ එන්නේ නැහැ නේ සරින්සරේට. ඒක නිසා වෘත්තිය ගාස්තු එකතු කරන්නේ. ඊට පස්සේ ඊට පස්සේ ළමයි තව දෙයක් දැන් මෙන්න මේකත් මතක තියාගන්න මේ යන්ත්‍රය ස්ථාපිත කරන්න අපි බිම සකස් කරුවනේ. ඒ බිම සකස් කරුවට පස්සේ කවද හරි දවසක මේ යන්ත්‍රයේ ඵලදායි ජීව කාලය ඉවර වෙලා නැවත මේ යන්ත්‍රය ඉවත් කරුවට පස්සේ බිම තිබුණු තත්ත්වයට පත් කරන්න ඕනනේ. අන්න ඒ පිරිවැයත් මේ යන්ත්‍රයේ පිරිවැයට එකතු කරන්න ඕන. අපි ඒකට කියනවා බිම නැවත යථා තත්වයට පත් කිරීමට යන අපේක්ෂිත පිරිවැය කියලා ඔකට කියනවා. ඔන්න ඕකත් එකතු වෙන්න ඕන. හරි මේක පැහැදිලිව ළමයි දකින්න වෙන වෙනම මේ ටිකනම් ප්‍රශ්නයක් නැති වෙයි ඔයාට. අපි අතන පේපර් කරලා සමහරක් කරලා මේව අහුවෙනවා. බිම සකස් කිරීම පිළිව එකතු වෙනවා වගේම ඒ බිම මේ යන්ත්‍රයේ භාවිතයෙන් අත්හැරියට පස්සේ බිම නැවත සකස් කරන්න එපැයි. එතකොට ඒ සකස් කරන්න යන පිරිවැයත් මොකද වෙන්නේ? බිම නැවත යථා තත්ත්වයට පත් කිරීමට යන පිරිවැය අපේක්ෂිත පිරිවැය එකතු වෙන්න ඕන. මේ වක්කමටම එකතු වෙන්න ඕනේ මේ පිරිවැය. ඊළඟට සවි කිරීමේ පිරිවැය එකතු වෙනවා. සවි කිරීම ශ්‍රම පිරිවැය තියනවා නේද එකතු වෙනවා. අත්හදා බැලීමේ පිරිවැය එකතු වෙනවා. අත්හදා බැලීමේදී නිමවුම් බිහි වෙලා ඒ නිමවුම් විකුණලා එන වටිනාකම එකතු වෙනවා. වෘත්තිය ගාස්තු එකතු වෙනවා. නැවත යථා තත්ත්වයට බිම පත් කරන්න යන පිරිවැය එකතු වෙනවා. මම මේ කිව්වේ සාරාංශයක් විදිහට. ඔන්න ඔය සියල්ලම ළමයි එකතු අඩු වුණාම අවසානට එන යන්ත්‍රයේ මුළු පිරිවැය. ඒ කියන්නේ ආරම්භක යන්ත්‍රයේ පිරිවැය තමයි මෙන්න මෙතනේ. හරි. ඕක දැන් මම මේ ලියලා තියෙන එක මේවට වටිනාකම් දාගත්තේ නැතුවට කමක් නැහැ. කතිරවත් දාගෙන මේක ලියා ගන්න ළම. ගැනුම් ගෙනීමේ කුලි පැටවීම් තීරුබදු රක්ෂණ ගාස්තු නැව් ගාස්තු අත්හදා බැලීමේ පිරිවැය මේ කඩුණා මෙන්න මේකට ළමයි යෝක ලියාගන්නේ.